විභාගයට තව ටික දවසයි. අනේ මට බයයි. මට එක දිගට පාඩම් කරන්න බෑ. පාඩම් ටික කරගන්න විදියක් කියලා දෙන්න. කොහොමද ඒ නමයක් ගන්නෙ? කොහොමද කැම්පස් සිලෙක්ට් වෙන්නේ? මේ දවස්වල මේ විදියෙ මැසේජ් ගොඩයි. ඉතින් මං අද පුංචිම පුංචි උපදෙස් ටිකක් දෙන්නම්. මම මගේ ජීවිතයේ ලැබුණු අත්දැකීම් වලින්. හැබැයි මතක තියාගන්න මට පුළුවන් මග පෙන්වීම පමණයි. අනිත් හැම හැඟීමක්ම පරද්දලා දිනන්න ඕන කියන හැඟීම සහ උත්සාහය ඇති කරගන්න ඕනේ ඔයාලා. ඒ හැඟීම සහ උත්සාහය ජීවිතයේ අංක එක කරගන්න අමතක කරන්න එපා. විභාගයේ කියන ප්‍රශ්නේ මතක් වෙද්දී ඔයා මහ ගොඩක් පාඩම් එකට බදාගෙන පාඩම් කරනවා ඇති. එහෙම නැත්නම් නිදාගන්නවත් නැතුව පාඩම් කරනවා ඇති. මෙහෙමයි පුතේ. ඔයා එක දිගටම පාඩම් කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒ වගේම තමයි ඔයා පාඩම් කරන්න ගන්න කාලය අනුව නෙමෙයි ඔයාට පාඩම් මතක තියෙන්නේ. ඒ කියන්නේ ඔයා මුළු පැය 24ම පාඩම් කළත් ඔයා ඒ පාඩම් කරපු කිසිම දෙයක් ඔයාට මතක හිටින්නෙත් නැත්නම් ඔයා ඒ පාඩම් කරපු එකනොත් වැඩක් නැහැ. ඒක නිසා ඔයා හිතට ගන්න කරුණු කොයිතරම් දුරට ඔයාගේ හිතට ඇතුළු වෙනවද කියන එකයි ගොඩක් වැදගත් වෙන්නේ. ඔයා පාඩම් කළේ එක පැයක් වුණත්, පැය 24ක් වුණත්, ඔයා ඒ පාඩම් කරපු කාලය අතරතුර කොයිතරම් කරුණු ප්‍රමාණයක් මතකයේ තියාගත්තද, කොයිතරම් කරුණු ප්‍රමාණයක් කවදාාරණය කරගත්තද කියන එක තමයි ඔයාට වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි හිතේ දාහක් දේවල් තියාගෙන, එහෙම නැත්නම් කලබලයට එක දිගට පැය ගණන් පොත්වල එල්ලීගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. ඔයාගේ හිත කලබල නම් ඔයාට මුකුත්ම මතක හිටින්නේ නැහැ. හොඳම දේ හිත නිදහස් කරගෙන එක දෙයක් එක වෙලාවකට ධාරණය කරගන්න එකයි. ඔයාගේ හිතේ මොකක් හරි අනවශ්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම් හරි, එහෙම නැත්නම් අනවශ්‍ය ප්‍රශ්නයක් ඔයාගේ හිතට ආවොත් හරි, ඒක හිතන එක පොඩ්ඩක් කල් දාන්න. අපි කොහොමත් වැඩ කල් දාන්න හරි දක්ෂයිනේ. ඉතින් ඒකේ හින්දා අන්න ඒ වගේ දේවල් චුට්ටක් කල් දාන්න. ඊට පස්සේ අපි පාඩම් කරන්න ගත්ත දේ ගැන හිතලා ඒක එක පාරක් නෙවෙයි දහ පාරක් හරි කියවලා ඒක හිතේ රඳවගෙන පොඩි බ්‍රේක් එකක් අරන් ආයෙමත් අර මතක තියාගත්ත එක පොඩ්ඩක් මතක් කරලා බලන්න. ඒක මතකද කියලා. මතක නැත්තම් ආයෙ මතක් කරගන්න. මතක නම් ඊළඟ එකට යන්න. හැබැයි පුතේ ඔයාලා ගන්නේ බ්‍රේක් එක විනාඩි 5කට වඩා වැඩි වෙන්න බෑ. අපි බ්‍රේක් එකක් ගන්න රීෆ්‍රෙෂ් වෙන්න විතරයි. නිදහස් හිතක් ඇතුළේ ඔයාට පාඩම් කරන දේවල් සේව් කරගන්න ලේසි. වාහනයක යන ගමන්, ඇවිදින ගමන් අකුරු ලියන්න බෑ නේද? අන්න ඒ වගේ තමයි හැම තැනම දුවන හිතක පාඩම් මතකයේ රඳවා ගන්න හරිම අමාරුයි. ඉතින් දිගු කාලයකට අපේ හිත නිදහස් කරගන්න අමාරු හින්දා කෙටි කාලවල් කීපයක් කරන් අපි අපේ හිත නිදහස් කරන් පාඩම් මතක තියාගන්න එක ගොඩක් සාර්ථකයි. ඒ වගේම ඒක ගොඩක් ලේසියි. ඉතිරි වෙලා තියෙන දවස් ගානට ඔයා පාඩම් ටික වෙන් කරගත්තොත් ඔයාට කාලය කළමනාකරණය කරගන්න පුළුවන්. හැමදාම එකම පාඩම පාඩම් කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ කාලය නාස්ති වෙන එක විතරයි. ඒ වගේම මතක හිටින්නේ හැමදාම මුල් ටික විතරයි. ඒ අත්දැකීම සමහර විට ඔයාලට ඇති. ඒක හින්දා මම කලින් කියලා දුන්න විදියට පාඩම් කරන අතරේ ගන්න පුංචි බ්‍රේක් එක නිසා ඔයාට මහන්සියක්, ස්ට්‍රෙස් එකක් දැනෙන එකක් නැහැ. හැම අලුත් මොහොතකම අලුත් මතකයක් හිතේ සේව් කරගන්න උත්සාහ කරන්න. පරණ ප්‍රශ්න පත්‍රවල තියෙන ප්‍රශ්නවලට උත්තර ලියන්න. ඒක හරිම වැදගත්. ඒ ප්‍රශ්නවල තියෙන අමාරු ප්‍රශ්න රවුම් කරගෙන ඒ ප්‍රශ්නවලට අදාළ පාඩම් ආයේ ආයේ හොඳට බලාගන්න. කලබල වෙන්න එපා. ඉතිරි වෙලා තියෙන කාලේ හොඳටම ඇති ඔයාට. ඒ වගේම තමයි පුතේ, මෙන්න මේක හොඳට හිතට ගන්න. ඔයාට තියෙන කාලේ හරිම සීමිතයි. මේ සීමිත කාලේ බොරු වැඩ කරලා අපත යවන්න එපා. හරිම බුද්ධිමත් විදියට ඉතිරි වෙලා තියෙන කාලේ සැලසුම් කරගන්න. ඒකට පොඩි වෙලාවක් ගන්න. අන්තිම දවස් කීපය ඉතිරි කරගන්න පාඩම් කරපු දේවල් ආයෙ වේගයෙන් මතක් කරගන්න. ඒ වගේම තමයි ජීවිතේ අපි කොහොම හරි දිනන්න ඕන කියන හැඟීම පුළුවන් තරම් ඉක්මනින්ම සහ වේලාසනින්ම ඇති කරගන්න ඕනේ.
විභාගේ ෆේල් වුණාට කමක් නැහැ කියන කතා අහලා හිත හදාගන්න එපා. අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ජීවිතයේ අතරමං වුණ අය විභාගේ ෆේල් වෙලා දිනපු අයට වඩා ගොඩක් වැඩි. ඒ කියන්නේ පුතේ විභාගේ ෆේල් වෙලා ජීවිතේ ජයගත්තු බොහොම සුළු පිරිසක් ඉන්නවා. ඒත් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ජීවිතේ අඳුරු කරගත්තු අය ඊටත් වඩා ඉන්නවා. ඒක නිසා වේලාසනින්ම ලෑස්ති වෙන්න කොහොමහරි ජීවිතේ දිනන්න. ඉගෙන ගන්න එක අමාරුයි. මට කම්මැලි කීකේ නිකන් ඉන්න එපා. ඔයා ඔයාගේ ට්‍රැක් එක හොයාගන්න. හරියටම ට්‍රැක් එකට වැටුනොත් ඉගෙන ගන්න එක හරිම ලේසි දෙයක්. ඒක තමයි අපිට දිනන්න තියෙන ලේසිම සහ හරිම පාර. විශ්වවිද්‍යාලයට යන්න විතරක් නෙවෙයි, අනාගතේ ඔයා මොන රැකියාවක් කරත් ඔයා උගත් පුද්ගලයෙක් වෙන්න. ඔයාට සමාජයේ ගරු බුහුමන් වගේම පිළිගැනීමක් ලැබෙයි. ඒ වගේම ජීවිතේ ගෙවාගෙන යන්න ඔයාට පහසුවක් වෙයි. ඉදිරියේදී ඔයාට හුස්ම ගැනීමට අවශ්‍ය ඔක්සිජන් පවා නොමිලේ නොලැබෙයි. එවැනි අසීරු ලෝකයක ඔයාට උදව් කරන්න කවුරුත් ඉදිරිපත් වෙන එකක් නැහැ. ඒක නිසා ඔයා ඔයාවම මහන්සියෙන් හදාගන්න. ඔයා හිතනවා නම් ඉගෙන ගන්නේ නැතුව ධනවතෙක් වෙන්න, ඒ අදහස ටිකක් වෙනස් කරලා ඉගෙන ගන්න. ඉගෙන ගන්න ගමන් ධනවතෙක් වෙන්න හිතන්න. එතකොට ඔයාට උගත් ධනවතෙක් වෙන්න පුළුවන් වෙයි. නූගත් ධනවතෙක් වෙනවට වඩා උගත් ධනවතෙක් වුණාම ඒකේ වටිනාකමක් තියෙනවා. ඔයාලා දැකලා තියෙනවද ඉගෙන ගන්න බැරි වුණු ධනවත්තු තමන්ගේ දරුවන්ට කොහොම හරි හොඳට උගන්වනවා. මොන දේ කරන්න හිතුවත් ඒ ගමන මහන්සි වෙලා ඉගෙන ගන්න. ඔයා හිතනවට වඩා අනාගතය හරිම කලබලයි, අසීරුයි. ඉතින් වේලාසනින්ම ලෑස්ති වෙන්න. හොඳට හිතන්නකෝ, කරලම බලන්න. ප්‍රතිඵල සහ ඔයාලගේ අදහස් මටත් කියන්න. ඔයාලට සුභ අනාගතයක්.